අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිතේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල සංචරණ සීමාවලට යටත්ව පළමුවනදා රට විවෘත කිරීමට සූදානම් වන බව සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල කියයි වයස අවුරුදු 12ට වැඩි විශේෂ අවශ්‍යතා සහ නිදන්ගත රෝග ඇති දරුවන්ගේ එන්නත්කරණය ඉතා සාර්ථකයි විශේෂඥ වෛද්‍යවරුන් පවසයි කොවිඩ් බිය සහ පවුල් ආර්ථිකය බිඳ වැටීම දරුවන්ට බලපාන අයුරු ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ ආසිරි හේවාමාලගේ මහත්මිය කියයි කිරිපිටි හිඟය තවදුරටත් මිල වැඩි කරන්න දෙනකල් හිඟය පවතිවි ආනයන කරුවන් කියයි කිරිපිටි වෙනුවට කොළ කැඳ රට විකුණන කාඩ්බෝඩ් දේශප්‍රේමීන්ට එරෙහිව සජිත් මහපාරට බෙංගාල බොක්ක කැළඹෙයි නිරිත දිග සක්‍රියයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත සංචරණ සීමාවන් වලට යටත්ව එළඹෙන පළමු වනදා රට යළි විවෘත කිරීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා මේ මස 30 වනදා පැවැත්වීමට නියමිත සාකච්ඡාවෙන් පසු අවසන් තීරණය ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ දැනට තියෙන තත්ත්වය අනුව යම් මට්ටමක හොඳ අතට හැරිලා තියෙනවා මේ මොහොත වෙනකොට යම් කිසි විදිහේ අඩුවක් අපි දකිනවා ඇඳම් ප්‍රමාණය පාවිච්චිය ආසාදිතයන්ගේ අඩුවීමක් තියෙනවා මරණ සංඛ්‍යාව අඩු වෙමින් තියෙනවා ඉතින් අපි ඉල්ලා සිටිනවා මේ රට විවෘත කරාට පසුව කොවිඩ් එකට අවශ්‍ය කරන නිර්දේශ පිළිපදෙමින් කටයුතු කරොත් මේ සටන අපිට ජය ගන්න පුළුවන් අපි බලාපොරොත්තු වෙන වෛද්‍ය ක්ෂේත්‍රයේ කරන උපරිම සේවය කරන අතරතුර පුද්ගලයන් හැටියට අපි පුරවැසියන් හැටියට අපේ පැත්තෙන් විය යුතු කොටසත් කල්පනාවෙන් වමනාවෙන් සහයෝගයෙන් කටයුතු කරන්නයි කියලා ඉල්ලා සිටිනවා අපිට මේක පරාජය කරන්න පුළුවන් කියන විශ්වාසය අපි පළවෙනිදා අපි බලාපොරොත්තු වෙනවා රට අරින්න ඒක 30 වෙනිදා අපි තීන්දුව කරන්න වෙනවා නමුත් දැනට අපේ බලාපොරොත්තු රට අරින්න ඒ අරිනකොට යම් සීමාවන් දාන්න සිද්ධ වෙනවා ඒ සීමාවන් සහිතව රට විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා වයස අවුරුදු 12ට වැඩි විශේෂ අවශ්‍යතා සහ නිදන්ගත රෝග ඇති දරුවන්ගේ එන්නත්කරණය ඉතා සාර්ථක බව විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා. කොළඹ රිජ්වයාරයා ළමාරෝහල, කුරුණෑගල සහ අනුරාධපුර ශික්ෂණ රෝහල්වලදී එන්නත්කරණය ඊයේ ආරම්භ වුණා. මේ පිළිබඳ විශේෂ වාර්තාව අප මාණ්ඩලික වාර්තාකරණී අශිකා අරුස්කේ. ලෝකේ බොහෝ රටවල් දරුවන්ට එන්නත් ලබා දීම දැන් සාර්ථකව ක්‍රියාත්මක කරනවා විශේෂයෙන්ම කියුබාව වයස අවුරුදු 3න් ඉහළ සියලු දරුවන්ට එන්නත් ලබා දීම ආරම්භ කළ පළමු රට බවට පත් වුණා කියුබාව ලබා දෙනුයේ දේශීය වශයෙන්ම නිෂ්පාදනය කළ කොවිඩ් මර්ධන එන්නත අපේ රටේ දරුවන්ට එන්නත් ලබා දීම පිළිබඳ විවිධ මත පළ වුණා විශේෂයෙන් සමහර සමාජ මාධ්‍ය වගකීම් විරහිත තොරතුරු පළ කළා. මේ නිසා දරුවන්ට එන්නත් ලබා දීම පිළිබඳ යම් මැලිකමක් දෙමව්පියන් තුළ ඇති වුණා. එහෙත් සියත ඇතුළු මෙරට සමහර වගකීම් මාධ්‍ය එන්නත්කරණයේ ඇති වටිනාකම නිරන්තරයෙන් අවධාරණය කළා. විශේෂයෙන් දරුවන් සහ තරුණ තරුණීන්ට එන්නත් ලබා දීම කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. දරුවන්ට එන්නත් ලබා දීම සඳහා ඊයේ සිට ආරම්භ වූ වැඩපිළිවෙල දැන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. කොවිඩ් වසංගතයෙන් බේරීමට නම් ඇති එකම විසඳුම එන්නත්කරණයයි. අපේ රටේ දරුවන්ගේ එන්නත්කරණය සඳහා ළමා රෝග විශේෂඥවරුන් මේ වන විට ප්‍රබල සටනක නිරත වෙනවා. කොවිඩ් වසංගතයෙන් බේරීමට අපේ රටේ දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දෙමව්පියන් වශයෙන් මෙම කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අපි අපගේ ප්‍රමුඛ වගකීම බවට පත් කරගත යුතුයි. එන්නත් ලබා දීමට ප්‍රථම විශේෂඥ වෛද්‍යවරයෙකු සෑම දරුවෙක්ම පරීක්ෂා කරන බව රිජ්වේ ආර්යා ළමාරෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සන්තුසිත සේනාපති මහතා සියතට ප්‍රකාශ කළා. ආරක්ෂිත විදිහට මේ පරීක්ෂණ කළා තහවුරු කළා තියෙන විදිහින් පුළුවන් බව. අපි මේක අනිවාර්යයෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙක් හරහාමයි මේ සියලුම රෝගීන්ව මෙතනට සුදුසුද නැද්ද කියලා තෝරන්නේ. දරුවන්ට ලකූ තර්ජනයක් තියෙනවා ඉදිරියේදී රට ඇරියට පස්සේ. ඉතින් ඒක හින්දා අනිවාර්යයෙන්ම සියලුම දෙනා පුළුවන් තරම් තමන්ගේ එන්නත්කරණය කරගන්න ඕනේ. ඩයිවින් ඩෝන්නේ මේ වැසිනු ගැටලුවක් ඇති වෙයිද කියලා සියල්ලම පරීක්ෂා කිරීමේ අනතුරුව තමයි මේ අපි එන්නත්කරණය සිදු කරන්නේ. කොළඹ කුරුණෑගල සහ අනුරාධපුර ප්‍රදේශවල දෙමෝපියන් තම දරුවන්ට එන්නත් ලබා දීම පිළිබඳව සිය හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. මේක ෆුල් ප්‍රොටෙක්ෂන් එකක් හැමෝටම ලැබෙනවා.
හොඳයි කියලා හිතෙනවා අපේ ගෙවල්වල ලොකු අය පිටට යනවනේ ඒ හින්දා ළමයිට ආරක්ෂාවක් නැති නිසා මම හිතන්නේ හොඳයි කියලා ප්‍රශ්නයක් නැහැ අපි කැමැත්තෙන්ම විදිනවා බය වෙන්න එපා කියලා තමයි ඉතින් කියන්න ඕනේ අපි කොහොමයි මේකෙන් ආරක්ෂා වෙන්න ඕනේ හැමදේම අපිට මේක දරුවන්ට දිය යුතුම දෙයක් කියලා මම හිතනවා කිසිම බයක් වෙන්න ඕනේ නැහැ ඉතින් ඇයි අපි බය වෙන්නේ නේ සම්බන්ධ බිය සහ පවුලේ ආර්ථික බිඳවැටීම සමහර දරුවන් තුළ මානසික ආතතිය ඇති කිරීමට හේතු වී ඇතැයි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ ආසිරි හේවාමාලගේ මහත්මිය පවසනවා. දරුවන් මානසික ආතතියට ගොදුරුවීම වැළැක්වීම දෙමව්පියන් ගුරුවරුන් සේම සමස්ත සමාජයේම වගකීමක් බවයි ඇය පෙන්වා දෙන්නේ. යුනිසෙෆ් සංවිධානය ලෝකයේ මෙහෙම පරීක්ෂණ 102ක් විතර ආශ්‍රයෙන් ඒගොල්ලෝ කියනවා විශේෂයෙන්ම මේ කාලය තුළ දරුවන්ට ගොඩක් චිත්තවේගී පීඩාව නැතිවලා තියෙනවා අපි ඉමෝෂනල් ඩිස්ට්‍රෙස් කියලා හඳුන්වනවා ගොඩක් දරුවන්ට ඇන්සයිටි තත්ත්වය එහෙම නැත්නම් කාංසාව කියන තත්ත්වය හිතේ කලබල ගතිය ඇති වෙන තත්ත්වය ගොඩක් ඇතිවලා තියෙනවා මේක ගැහැණු දරුවන්ට වැඩි කියලා ඒගොල්ලෝ කියනවා තව කොටසකට මානසික අවපීඩන තත්ත්ව පවා ඇතිවලා තියෙනවා කියලා තියෙනවා මේකෙන් අපිට තේරෙන දෙයක් තමයි මේ කාලය ඇත්තටම අනිවාර්යයෙන්ම දරුවන්ට දැඩි මානසික ආතතියක් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියන එක 1926 කියන දුරකථන අංකය දරුව සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන දුරකථන ඇමතුම්වල යම් කිසි වැඩිවීමකුත් තියෙනවා කියන එක වාර්තා වෙනවා. මේ දෙමව්පියෝ වටහා ගන්න ඕන දේ තමයි මේ බලපෑම හැම දරුවටම එක ආකාරයට ලැබෙන්නේ නැහැ. ඒ දෙමව්පියන්ගේ සහයෝගයෙන් ඉතා හොඳින් මේ කාලය ගත කරන දරුවෝ එන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ ගැටලු ඇති වෙන්නේ මේ රෝගයේ සම්බන්ධව දරුවෝ තුළ අධික බියක් තියෙනවනේ. ඒ බිය ආශ්‍රිතව ගැටලු ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමන්ගේ දෙමව්පියන්ට තමන්ගේ පවුලේ ආර්ථිකය අහිමි වීම නිසා දෙමව්පියන් පීඩාවෙන් ඉන්නකොට ඒ බලපෑම දරුවන්ට දැනෙන අවස්ථා තියෙනවා. යම් යම් චර්යාත්මක වෙනස්කම් වලින් තමයි අපිට වටහා ගන්න වෙන්නේ මේ දරුවන්ට මානසික ආතති තත්වයක් හෝ යම් කිසි ප්‍රශ්නකාරී තත්වයක් තියෙනවා කියන එක. මේ වගේ ලක්ෂණ හඳුනාගත්තොතින් ඒවට මැදිහත් වෙලා ඒවට යම් කිසි විදිහක ක්‍රියාකාරීත්වයක් දීලා ඒ දරුවෝන් ඒ තත්වවලින් වෙනස් කරලා ඒගොල්ලගේ මානසික තත්වයේ සතුටුදායි තත්වයකට ගන්න එක දෙමව්පියන්ගේ වගකීම. පාසල් අධ්‍යාපනය අහිමි වීම දරුවන්ට බරපතල ලෙස බලපා තිබෙනවා. මේ කොවිඩ් නිසා අධ්‍යාපනය අහිමි වූ දරුවන්ගේ අදහස්. මට ගෙදර ඉඳලා ඇති වෙලා මට ඉක්මනට ඉස්කෝලේ යන්න ඕනේ. අම්මා සෙල්ලම් කරන්න යන්නේ දෙන්නෙත් නැහැ. ගෙදර ඉඳලා කම්මැලි ඉස්කෝලේ යන්නත් ඕනේ. යාළුවොත් එක්ක සෙල්ලම් කරන්නත් ආසයි. මම නම් කියන්නේ ඉස්කෝලේ ඉක්මනට පටන් ගන්න කියලා. මට දැන් ගොඩක් ඉස්කෝලේ වැඩ හිර වෙලා තියෙනවා. ඉස්කෝලේ පටන් ගත්තොත් මට ආයෙත් ඒ ඉස්කෝලේ වැඩ ටික කව කරගන්න පුළුවන්. අද හිටම අදිනවා නම් ඒකත් කමක් නෑ. මං ආසම විෂය ගණිතය. මට ගණන් හදාගන්න විදිහකුත් නෑ. ඉක්මනට ස්කෝල් පටන් ගත්තොත් හොඳයි. මම මේ පාර ඔලෙවල් එක්සෑම් එක ලියන්න ඉන්නේ. පාඩම් වැඩත් ගොඩක් අතපහ වෙලා තියෙනවා. ඔන්ලයින් කරාට එක සාර්ථකව කරන්න බෑ. මං ඉල්ලන්නේ පුළුවන් තරම් ඉක්මනට ස්කෝලේ ඇරිලා දෙන්න කියලා. නෑ ඉප මූණම් ආඩි ඉන්න 2 වසරතල නා ස්කෝලර්ෂිප් එනකෙ ස්කෝලර්ෂිප් இருக்கு. நான் சீக்கிரம் ஸ்கூலுக்கு போவணும். சீக்கிரம் ஸ்கூல் தொடங்கினா நல்லா இருக்கும். என்ன மடினா விஸ்வலே படம் ගත්තනම් හොදයි කියලා. මොකද gedare dala වැඩකුත් නෑ. செல்லම් කරන්න සමාරක් වෙලාවට හැමදෙස්සෙන් පාඩම් කර කර ඉන්න. මේ මොකද? මන්න කියන්නේ ස්කෝලේ படம் ගත්තනම් හොදයි. ප්‍රවෘත්ති විකාශය තුළ කොවිඩ් රෝගය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අප ආරම්භ කළ විශේෂාංගය සියලු සමාජ කොටස්වල විශේෂ ඇගයීමකට ලක්වීම සතුටට කරුණක්. අදත් එම දැනුවත් කිරීම සඳහා කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා සියතට විශේෂ ප්‍රකාශයක් කළා. පෘථිවියේ මිනිසය ඇතුළු සියලුම ජීවීන්ගේ අතීත වර්තමාන අනාගත සියලුම ක්‍රියාවලියන් පාලනය කරන අනදෙන සොඳුරු ආඥාදායකය තමයි අපගේ සෛලයේ නියෂ්ටි ඇති ඇසට නොපෙනෙන DNA සහ RNA. කොරෝනා වෛරසයේ RNA වෛරසයක්. මාරාන්තික කොරෝනා වෛරසයට ඉක්මන් එන්නතක් සාදාගෙන ඒමට විද්‍යාඥයෝ කොරෝනා වෛරසයේ නියෂ්ටි ඇති RNA වලින් ස්පයික් ප්‍රෝටීන් පාලනය කරන කොටස එළියට අරගත්තා. මොකද්ද මේ ස්පයික් ප්‍රෝටීන් ගැන අපි දන්නවා කොරෝනා වෛරසයේ අනිශ්චිතතර ලොක් කරලා බලුවම හරියට රඹුටන් ගෙඩියක් වගේ. මෙන්න මේ රඹුටන් ගෙඩියේ මතුපිටේ තියෙන අර කිඳි
තමයි අපි ස්පයික් ප්‍රෝටීන් කියන්නේ. එතකොට මේ ස්පයික් ප්‍රෝටීන් කරන කොටස ස්පයික් ප්‍රෝටීන් පාලනය කරන කොටස එළියට අරගෙන පණිවිඩකරුවෙක් මගින් එන්නතක් හැටියට අපට ඇතුල් කරනවා. එතකොට මේ පණිවිඩකරුවෙක් සමග අපට ඇතුල් කරන RNA කොටසට තමයි කියන්නේ අපි මෙසෙන්ජර් RNA කියලා. එහෙම නැත්නම් mRNA කියලා. එතකොට මේ mRNA එක අපේ ශරීරය තුළට ආපුවාම එයා ස්පයික් ප්‍රෝටීන් නිෂ්පාදනය කරන්නට පටන් ගන්නවා. එයාට බෑ සම්පූර්ණ වෛරසය හදන්නට. එම නිසා අපිට රෝගේ හැදින්නේ නැහැ. නමුත් එයා ස්පයික් ප්‍රෝටීන් නිෂ්පාදනය කරනකොට ඊට සමගාමීව අපේ ඇඟෙන් ඒකට විරුද්ධව ඇන්ටිබොඩි එහෙම නැත්නම් ප්‍රතිදේහ නිර්මාණය වෙනවා. දෙවෙනියෙන් තින් තව තවත් ඇන්ටිබොඩිස් නිර්මාණය වෙනවා. එතකොට මෙවැනි කෙනෙකුට මේ රෝගේ වැළඳුනාම අර කොරෝනා වෛරසය උත්සාහ කරනවා තමන්ගේ ඇති අර ස්පයික් ප්‍රෝටීන් වලින් සෛලයේ එල්ලීලා සෛල තුලට ගමන් කරන්නට. නමුත් ඒ අවස්ථාවේදී අපේ ඇඟේ තියෙනවා ස්පයික් ප්‍රෝටීන් විරුද්ධව ඇන්ටිබොඩිස්. එතකොට ඒ ඇන්ටිබොඩිස් එහෙම නැත්නම් ප්‍රතිදේහය ඇවිල්ලා ඒ ස්පයික් ප්‍රෝටීන් විනාශ කරනවා. ඒ වෛරසයේ සෛල තුලට ඇතිවන්නට බෑ. එතකොට සෛල එතකොට වෛරසය පරදිනවා. අපිට රෝගේ හැදින්නේ නැහැ. එහෙම නැත්නම් හැදුනත් ඉතා මද වශයෙන්. මෙන්න මේ තාක්ෂණය මෙන්න මේ mRNA තාක්ෂණය තමයි මොඩර්නා සහ ෆයිසර් වැක්සින් නිෂ්පාදනය කිරීමේදී භාවිතා කළේ. ඒක තමයි අපි ඒකට කියන්නේ mRNA වැක්සින් කියලා. රට පුරා කිරිපිටි හිඟය ඉතා උග්‍රයි. මිල වැඩි කිරීමට ඉඩ දෙනකන් කිරිපිටි මාෆියාව අවසන් වෙන පාටක් පේන්න නැහැ. කාලයක් කිරිපිටි සහ ඒවායේ ඇති මෙලමයින් විෂ ගැන කතා කරපු උදවියත් දැන් නිහඬයි. තව ටික දිනකින් කිලෝ එකකට රුපියල් 200ක් 300ක් වැඩි කරලා කිරිපිටි ආයේ වෙළඳපොළට ඒවි. නැවත පුරුදු විදිහට කිරිපිටි බොන්න සල්ලි වියදම් කරාවේ. කිරිපිටි නැති මේ කාලේ සමහර දෙමව්පියන් දරුවන්ට වඩාත් ගුණාත්මක දේ දෙන්නත් පුරුදු වෙලා. මේ කිරිපිටි මිල පිළිබඳ අප තබන විශේෂ සටහනක්. ආනයිනික කිරිපිටිවල කිසිදු ගුණයක් නැති බව පවසමින් කාලයක් විවිධ කණ්ඩායම් ප්‍රකාශනිකුත් කළා. ඒවා කිරිපිටි සමාගම්වල ප්‍රචාරණ හයිය හමුවේ හිරු දුටු පිනිමෙන් වියකී ගිය අයුරු අපදුටුවා. දැන් මාස කීපයක් සිට ආනයිනික කිරිපිටි හිඟයක් පවතිනවා. ඊට හේතුව ඩොලරය ඉහළ යාමත් සමග මිල වැඩි කිරීමට සමාගම් කළ ඉල්ලීමට ඉඩ නොලැබීමයි. එසේම ආනයනය කරන ලද සමහර කිරිපිටි ටොන් ගණන් වරාය හිරවිලා. තමන්ට ඩොලරය 203 ගානේ දුන්නොත් පමණක් කිරිපිටි කිලෝවකට රුපියල් 200ක් වැඩිකොට ලබා දීමට හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය නියෝජිත ලක්ෂ්මන් වීරසූරිය මහතා ප්‍රකාශ කරනවා. කිරිපිටි කිලෝ එකක් අපි කොහොමද 945ට දෙන්නේ? ඒ රටෙන්ම ලංකාවේ වරායෙන් එළියට ගන්නකොටම රුපියල් 1060ක් විතර වෙනවා. ඉතින් මේ නිසා තමයි අපි කීප වතාවක්ම මේ ගැන සාකච්ඡා කරලා මේ රුපියල් 350 මිල ඉල්ලුවේ ස්ථාරව පවත්වාගෙන යන්න. දැන් මට තියෙන ලොකුම බය මගේ මිලියන 360ක කිරිපිටි තියෙනවා දවස් 45ක් තිස්සේ වරාය. මේව රත් වෙලා ඉවරලා කන්ටේනර් නරක් වුණොත් කාටද ගෙවන්නේ? අපිට ඇත්තෙම මිලියන 350 කියන එක අපිට දරා ගන්න බෑ. මේ ඔක්කොම පිටරට ගෙවන්න ඕන සල්ලි. ඒ කියන්නේ ඔබතුමාලා බලාපොරොත්තුෙන් ඉන්න රුපියල් 200ක වැඩිවීම. ඒ 200ෙන් ඔබතුමාලා සෑහීමකටපත් වෙනවද? ඇත්තෙම සෑහීමකටපත් වෙන්නේ නැහැ. කරන්න දෙයක් නැති හින්දා රටේ ජනතාව පොඩි ළමයින්ට මේ කිරි ටික නැති හින්දා අපි හිතුවා අඩු ප්‍රමාණයක් හරි වෙළඳපොළට නිකුත් කරලා මේ හිඟේ මගවගරවා ගන්න ලබා දෙන්න කියලා ඒ තුලින්නුත් අපිට රුපියල් 150ක පාඩුවක් වෙනවා. හැබැයි රුපියල් 200 වැඩිවීම තුලින් කිරි ලබා දෙන්න පුළුවන් වෙන්නේ ඩොලර් එක රුපියල් 203ට අපිට ලබා ගන්න අවස්ථාව රජයේ විසින් වාණිජ බැංකුවලට දැනුම් දීමෙන් විතරයි. මාස දෙක තුනක් කිරිපිටි නැති වුණාට ශාරීරිකව සිදු කිසිදු සෞඛ්‍යමය ගැටලුවක් පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ. කොළඹ ඇතුළු නගරවල කිරිපිටි හිඟය බලපෑවත් ඈත ගම් නියංගම්වල දෙමව්පියන් නම් කොළකැඳ කෝප්පයකින් තම දරුවන්ගේ කුසගිනිසේම ශරීරය ශක්තිමත් කරන්නත් අමතක කරන්නේ නැහැ. කිරිපිටි නායකී කිය කිරිපිටි හොය හොය ඉන්න වෙලාවේ අපේ දේශීය දේවල් ඕන තරම් දේවල් තියෙනවනේ. මේ මගේ දරුවන්ට නම් මන් දෙන්නේ ඔය කොලකැඳ ඔය තියෙනවා ඕන තරම් දේවල්. අපේ දේශීය දේවල් ඕන තරම් තියෙනවා. ඕන තරම් දේශීය දේවල් තියෙනවා. අපි ඒවට ළමයි කුරු කරනවා. ඇත්තටම දැන් මට කිරි කෝප්පයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම දැන් දේශීය කොලකැඳ සෞකැඳ වගේ දේකට කුරු වෙලා දවස ගත කරනවා. අතීතයේ රජවරු වැවුබැන්දේ තව තව විශාල කර්මාන්ත කරගුවේ කිරිපිටි බීලා නෙමෙයි. ළමයිට කැඳ වීදුරුවක් හදලා දෙන එක තමයි දෙමව්පියන්ට දැන් කරන්න වෙලා තියෙන්නේ. අපි දැන් කිරි නොබීන්ඩයි කල්පනා කරන්නේ. උදේට කෝපි හරි තේ හරි බොනවා. අපිට දැන් ඒක ගාණක් නැහැ. දැන් අපේ පොඩි අය පුරුදු වෙලා තියෙනවා කිරිපිටි නැතුව ඉන්න. කිරිපිටි නැත්තම් අපිට දේශීය දෙයට යන්න සිද්ධ වෙනවා. අපේ දරුවන්ට අපි බාල් කොළ කැඳ සව් දින අපි දරුවෝ හදා ගන්නවා. කැඳ කෝපි කොත්තමල්ලි ඒ වගේ දේවල් වලට අපි දැන් ඉබේටම හුරු වෙලා. ඇත්තට මේක අපේ ඇඟටත් ලොකු සහනයක්. ඒක අපිට දැනෙනවා කිරිබොනවට වැඩිය. දැන් අපි කරන්නේ ඉදිරියට කැඳ වර්ගයක් හරි මොනවා හරි හදාගෙන බීලා දැන් මේ පුරුදු වෙච්ච විදිහටම ඉදිරියට යනවා. කිරිපිටි බිල වැඩි උනත් එකයි නැතත් එකයි මේ යන විදිහටම යනවා දැන්.
කෙරවලපිටියේ යුගදනවි බලාගාරයේ 40% කොටස් ඇමරිකන් සමාගමකට ලබා දීම පිළිබඳව අදත් බොහෝ පාර්ශ්ව සිය විරෝධය පළ කරනවා. රජය පවසන මේ සංකල්පීය ගිවිසුම නිසා මෙරට විදුලි බල ඒකාධිකාරිය තනි සමාගමකට අයත් වන බවයි බොහෝ විදුලි බල වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ. කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ 40% කොටස් මහරෑ අත්සන් කළ සංකල්පීය ගිවිසුමක් මගින් ඇමරිකානු සමාගමකට පවරා දී තිබෙනවා. රජය මෙය සංකල්පීය ගිවිසුමක් ලෙස හැඳින්වුවත් එය කුමක්දැයි කිසිවෙකුටත් පැහැදිලි නැහැ. වෘත්තීය සමිති සහ බොහෝ දේශපාලඥයින් පෙන්වා දෙන්නේ මෙය මහරාත්‍රියේ සිදු කළ දහවල් හොරකමක් බවයි. මෙමගින් මෙරටින් විදුලි බල නිෂ්පාදන ඒකාධිකාරියක් ගොඩනැගෙනවා. තනි සමාගමකට විදුලි නිෂ්පාදනය පැවරීම මගින් මෙරට ස්වාධිපත්‍යයට බරපතල තර්ජනයක් එල්ලවන බවයි බොහෝ දේශපාලඥයින් සහ වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ. ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට LNG සැපීමේ ඒකාධිකාරිය මෙම සමාගමට පැවරීම අතිශය භයානක බවයි. එසේම බදු නිදහස් කිරීම ප්‍රතිලාභ සහ ආයෝජන දිරිගැන්වීමේ අයිතියද ඇමරිකානු NFE සමාගමට මෙම ගිවිසුම මගින් ලබා දී තිබෙනවා. එය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සේවා සංගමය පවසනවා. මේ අතර ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික සහ ඉංජිනේරු අධිකාරී සංගමයද මෙම ගිවිසුමේ ඇති භයානකත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ බලාගාර හතරක් සඳහා LNG සැපයීම තනි සමාගමකට පැවරීමෙන් සමස්ත විදුලි බල ක්‍රමවේදයේම අනතුරකට දමා ඇති බවයි එම මාධ්‍ය නිවේදනයෙහි සඳහන් වන්නේ. මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතල අනර්ථකාරී ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවන අතර එහි ප්‍රතිවිපාක දීර්ඝකාලීනව භුක්ති විඳීමට සිදුවනු ඇතැයිද එම නිවේදනයේ සඳහන්. මේ අතර මෙම LNG ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනන්දු මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. ගිවිසුමේ තියෙන මෙච්චර ප්‍රතිඵලය රුපියල් 30කට විතර වියදම් කරලා ගන්න යුනිට් එකක් රුපියල් 9ට අඩු කරන්න පුළුවන් නම් ගිවිසුම ගැහුවේ රෑ 12 මාට 10 මාට කියන ප්‍රශ්නේ නෙමෙයිනේ. හැබැයි ඒගොල්ලෝ කරුවේ රෑ 12 මාට හිරේ දාපු එක. අපි රෑ 12 මාට නෙමෙයි දවල් උදේ 3ට හරි අස්සම් කරපු එකෙන් රුපියල් 30ට තියෙන යුනිට් එක රුපියල් 9 දක්වා අපි අඩු කරනවා. ඒක ලොකු ජයග්‍රහණයක්. ඔය ක්‍රියාත්මක වෙන්නේ සම්පූර්ණයෙන්ම මේකෙන් හොරා කරන මිනිස්සුන්ගේ සල්ලි තමයි දැන් නියෝජනය කරන දේශපාලක. ඒ නිසා ඔය කෑ ගැහුවට විපක්ෂයේ අය ඔය ඔවට මේ ආණ්ඩුව හැලෙන්නේ නැහැ. ඒගොල්ලෝ හදන මේක වටන්න. යුගදනවි බලාගාරයේ කොටස් විකිණීම යුගයේ විශාලතම ද්‍රෝහීකම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඉදිරියේදී සෞඛ්‍ය බලධරින්ගේ අවසරයක් ලබාගෙන මේ රටේ ජනතාව එරට කරගෙන අපි මේ මහා පාවාදී එරෙහි අපි මහපාරට බහැලා මේ දේශද්‍රෝහී රට පාවාදින කුමන්ත්‍රණය පරාජය කරන්නට ජන බලයෙන් ජනසවයෙන් අපි කටයුතු කරමු. යුගදනවි බලාගාරයේ කොටස් විකිණීම යුගයේ ලොකුම ද්‍රෝහිකම්. මේ කාඩ්බෝඩ් දේශප්‍රේමීත්වෙන් සිදුවෙන්නේ එකම එක දෙයයි රටේ සම්පත් කුණු කොල්ලෙට වෙන්දේසි කිරීම. එහෙනම් රට පාලනය කරන මේ වෙන්දේසි කරුවන්ට කියන්න කැමති යුගදනවි බලාගාරයේ කොටස් විකිණීමට සමගි ජන බලවේගී අපි ඒ ප්‍රයත්නේ පරාජය කරන්නට අපට කළ හැකි උපරිම මහජන ක්‍රියාදාම ඉෂ්ට කරලා මේ රටේ මහජන දේපළ මහජන සම්පත ආරක්ෂා කිරීමේ ඒ භාර දුර කාර්යය අපි අතට ගන්නවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අලුත් ගෑස් සමාගමක් හොර රහසේ ආරම්භ කරන්න රජයේ ක්‍රියා කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා පවසනවා. කැබිනට් මණ්ඩලය අනුමත කරේ අලුතින් ගෑස් සමාගමක් පිහිටවන්න නෙමෙයි. ඒ වාර්තාව ඉතා පැහැදිලිව තියෙන්නේ ගෑස් මිලදී ගැනීම, ගබඩා කිරීම, සැපයීම පිළිබඳව ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළව කමිටුවක් පිහිටුවන්න. හැබැයි දැන් හොරාට කලින් කෙහෙල් කරන වැටපන් ඉන්න වගේ හදිස්සියෙම අපිට ආරංචි වෙනවා මේ වෙනකොට සියොලිට් කියලා අලුතින් ගෑස් සමාගමක් හදලා. ඒ ගෑස් සමාගම හදලා තියෙන්නේ රජයේ ගෑස් සමාගමක් හැටියට. මේ සියොලිට් කියන සමාගම පිහිටවලා තියෙන්නේ ගෑස් ව්‍යාපාරය ඒකාධිකාරයක් බවට පත් කරන්න. අපිට තියෙන ප්‍රශ්නේ කැබිනට් මණ්ඩලයෙන් අනුමතියක් දුන්නද එවැනි සමාගමක් හදන්න. අගෝස්තු මාසේ 363යි සැප්තැම්බර් මාසේ 550 කින් මිල වැඩි කරන්න යෝජනා කරනවා. එක පැත්තකින් මිල වැඩි කරමින් පාරිභෝගිකයට බැට දෙන්න පටන් අරගෙන තියෙනවා. අනිත් පැත්තෙන් රජයේ ගෑස් සමාගම ඔවුන් තත්පත් කර ගැනීම සඳහා වන ක්‍රියාවලියක් භාණ්ඩාගාරයේ ඉහළ පුටුවල කට්ටියත් පාවිච්චි කරගනිමින් ක්‍රියාත්මක කළා තියෙනවා. අපි අහන්නේ කවුද මේකට අනුමැතිය දීලා තියෙන්නේ? 80% වෙළඳපොළ තියෙන රජයේ ව්‍යාපාරය විනාශ කරලා 20% වෙළඳපොළ තියෙන පෞද්ගලික අංශයේ ගෑස් සමාගමකට මේ බලතල ලබා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා. මේ ගෑස් ඒකාධිකාරය හදලා ජනතාවගේ බඩට ගහන්න කටයුතු කරමින් ඉන්නේ කාගේ උමනාවටද මොන දේශපාලන හස්තයක්ද මේක පිටිපස්සේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව රට දැනගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. දැන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක්. ජාත්‍යන්තර වශයෙන් රට නිසියාකාරව
හැසිරවීම සිදු නොකළ නිසා පෙනී යනවා කර්මාන්ත ශාලාවල් විශාල ප්‍රමාණයක් වැසීමට නියමිතව තිබෙනවා. රජයට ජාත්‍යන්තර ප්‍රතිපත්ති පිළිබඳ නිසි කළමනාකාරීත්වයක් නොමැතිකම නිසා. දේශීය ප්‍රතිපත්ති පිළිබඳත් බොරුව වංචාව කරපු නිසා මහජනතාව අපිව ප්‍රතික්ෂේප කරපු නිසා මහජනතාව එය විශ්වාස කරපු නිසා මහජනතාවට මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ අප්‍රේල් මාසේ වෙනකොට අගෝස්තු මාසේ වෙනකොට අන්ත දුක්ඛදායක තත්ත්වයකට පත්විය යුතු තිබෙනවා. මේ ලෝකව සංගතයත් එක්ක රටපත් වෙලා තියෙන යම් කිසි වූ මූල්‍ය අර්බුදයක් එක්ක අපිට වෙන කරන්න කිසි දෙයක් නැහැ. හැබැයි විපක්ෂය මේක මාතෘකාවක් විදිහට අල්ලගන්න එක පිළිබඳව මම කනගාටු වෙනවා. හේතුව තමයි දැන් මේ බලන්නකෝ විපක්ෂය ආණ්ඩු කාලේ මේ කිරිපිටි මිල වැඩි කරන්නේ කොරෝනාවක් තිබුණු වෙලාවෙ නෙමෙයි. මේ කිරිපිටි මිල වැඩි කරන්නේ යුද්ධයක් තිබුණු වෙලාවක නෙමෙයි. ඒ කිසිම දෙයක් නැති ගිය ආණ්ඩුවට කිරිපිටි මිල වැඩි කරන්න වුණා නම් ඒ මිල වැඩි කරන වෙලාවේ කතා කරපු නැති මේ විපක්ෂයේ උන්දලා අද දේශපාලන වාසියක් ගන්න හදන සත්‍ය දැනගෙන සාමාන්‍ය මිනිස්සු පෝලිං වල ගිහිල්ලවත් අද කිරිපිටි පැකට් එකක් ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද කඩවල කිරිපිටි නැහැ. අද මිනිස්සුන්ට ගිහිල්ලා ඉදිකිරීම් කර්මාන්තය සඳහා සිමෙන්ති ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මේ වෙන විට සිමෙන්ති ඒ වගේම කිරිපිටි හාල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ දැමීම සඳහා ක්‍රියාමාර්ග ගන්නවා කියලා ආණ්ඩුවේ මැති අමුතුරු දැන් ප්‍රකාශ කරගෙන යනවා. මේ මොකද්ද වෙන්නේ? අපේ රටේ මේ ආර්ථිකය කඩාවැටීමත් එක්ක මේ රටේ ප්‍රධාන අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් අහස උසර ගිහිල්ලා තියෙන්නේ. මේ ජනතාවට අද කොරෝනා වසංගත තත්ත්වෙ නිසා එල්ල වෙලා තියෙන පීඩනය අපහසුකම් මකන්න ආණ්ඩුව කටයුතු කරද්දී විපක්ෂය මේ රටේ ආර්ථිකය නැවත පණගැන්වීම සඳහා රජය දරන උත්සාහය පිළිබඳව වැරදි මත අරගෙන යන්න උත්සාහ කරනවා. ප්‍රාර්ථනාවම රට වහලා කොරෝනා වැඩි කරලා උද්ඝෝෂණ පවත්වලා කොරෝනා තත්ත්වය පාලනයෙන් ගිලී යන තැනට ගෙනියන්න උත්සාහයක් තමයි දරන්නේ. 2020ට සාපේක්ෂව 2021 ආර්ථිකයේ ප්‍රසාරණයක් වර්ධනයක් වෙලා තියෙනවා 12.3% තුනක. එහෙනම් මේ ආර්ථික වර්ධනය කඩාබිද දාන්න තමයි පැහැදිලිවම මේ විපක්ෂය කටයුතු කරන්නේ. වැවක් පිළිමද ඇති වූ කතා බහකදී අද මිහින්තලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම උණුසුම් වුණා. සම්බන්ධීකරණ කමිටු රැස්වීමට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද එක්ව සිටියා. මිහින්තලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. එම රැස්වීම පැවැත්වෙන අවස්ථාවේදී වැවක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල් කරගනිමින් සභාව උණුසුම් වුණා. රැවේ බණ්ඩේ කැටකන්ද වස්සබ් කර මුලින්ම තේලීම තිබ්බේ මොකද වානක් දාලා තියෙන්නේ එදා කාලේ නම් තුමහරට ඒ වතුර ආවා ඇල දැන් ගිහින් බලන්න මේ තුමනි දැන් කොටලා සුත කරලා තියෙන්නේ ඒ ඇල සම්පූර්ණ මොකද එහෙම කතා කරන්නේ කා අත ජීවිතය මගේ නම කියන්න කියලා මම කන්නේ කන්නේ නෑ නෑ හවදක් නෑ මේක කතා කරන්නේ මට අවසර දෙන්න දැන් අහගන්න කැමති කට්ටිය අහගන්න අනිත් කට්ටිය යන්නේ නේද? දැන් අනුරාධ ජයරත්නතුමා හෙට අනිද්දා අනුරාධපුර එනවා මම හිතන්නේ ඊළඟා පත්ති බලන්න මම එතුමාටත් කතා කරන්නම්. ඒ අනුව ප්‍රායෝගිකව කරන්න සුදුසුමදී අපි ක්‍රියාත්මක කරමු. නිරත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බෙංගාල බොක්කේ පීඩන අවපාතය වක්‍ර ලෙස මෙරට කාලගුණයට බලපා ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ. නිරිත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා. දිවයිනාවට උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් බිහි වෙලා තියෙනවා. මේක දැන් පීඩන අවපාතයක් බවට මේකේ වක්‍ර බලපෑම හේතු කොටගෙන නිත්‍ය දිග මෝසං කාලගුණක තත්ත්වය සක්‍රිය වෙලා තියෙනවා. මේ වැසි සමග තාවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. මධ්‍යම කඳු කරේ බටහිර බෑවුම් පැත්ත, උතුරු උතුරු මැද හම්බන්තොට වගේ පළාත්වල සුළඟේ වේගයත් පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ පිළිබඳ ජනතාව විමසිලිමත් වෙන්න කියන එක අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ධීවර ප්‍රජාවට කියන්න තියෙන්නේ උත්තලමේ ඉඳන් කොළඹ හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත් තීරවල
තැනින් තැන වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. සුළඟේ වේගය සාමාන්‍යයෙන් 5 කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනත් හැකියාව තියෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ සිට ඇදහැලෙන අධික වර්ෂාව සහ තද සුළං තත්ත්වයේ හේතුවෙන් හැටන් සිට සාංචිමලේ හරහා භගවන්තලාවට පිවිසෙන මාර්ගයට මැයි මාර්ගසක් කඩා වැටීම හමුවේ එම මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා ඇතිව තිබෙන බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසනවා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.